ආයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම් පුවත් වලින්ම ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිරංකනේ ප්‍රථම නවදාහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඕනෑම සහයක් ලබා දෙන බව ඉන්දීය අගමැති කියයි ශ්‍රී ලංකා වෙළඳ සංසදය අගමැති ප්‍රධානත්වයෙන් බදු ගෙවීමේ සමාජ වගකීම බදු මිටල තමන්ගේ ආදායම මංකොල්ල කෑමක් හැටියට බලන්නේ නැතුව බදු ගෙවීම සමාජීය වගකීමක් හැටියට තේරුම් අරගෙන කටයුතු කිරීම අපි වග බලා ගන්න ඕනේ මෙගාවොට් 100ක සුලන් බලාගාරයක් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන සංවර්ධනය සඳහා ඕනෑම සහයක් ලබා දෙන බව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථනයෙන් නැමුදු අවස්ථාවේ මේ බව අවධාරණය කෙරුණේ. නායකින් දෙපළ ඉතා සුහදශීලී කතා බහක නිරත වුණා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩපිළිවෙල සඳහා ඕනෑම සහයක් ලබා දෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දෙරටේ මිතුදම වඩාත් ශක්තිමත් විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. ලොව අනෙකුත් රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනගා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන යන වැඩපිළිවෙල නරේන්ද්‍ර මෝදි මහතා අගය කළා. ශ්‍රී ලංකා වෙත ඉන්දියාව ලබා දෙන සහය පිළිබඳවද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කළා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයන් පිරිසක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. කඳුරට ජනතාවට බලපා ඇති ගැටලු සහ එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. මනෝ ගණේෂන්, පළනි දිගම්බරන් යන අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍ය වීරාධාකෘෂ්ණන් මහතාද මීට එක්ව සිටියා. බදු ගෙවීම සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය මංගල සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සියලු පහසුකම් ජනතාවට ලබා දෙන්නේ මෙම බදු ආදායමින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. දේශීය ආදාය මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ 51 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තවමත් අපේ ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතය 18:82යි. ආසියාවේ විතරක් නෙමෙයි ලෝකෙම මෙවැනි විශාල අනුපාතයක් තියෙන රටවල් කරනවාට වඩා මේ අනුපාතය වෙනස් කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ බදු බර අද පැටවෙන්නේ සාමාන්‍ය ආදායමෙන්ම 82% වක්‍ර බදු ගෙවන අයට බාර වෙනවා කියන්නේ විශේෂයෙන්ම මේ රටේ සියලුම වියදම් වලින් බහුතරයක් ගෙවන්නේ අර බදු ජනතාව. ගානේ 20 වෙනකොට අපිට මේක 60-40 දක්වා වෙනස් කරගන්න පුළුවන්. ඒක විශාල ජයග්‍රහණයක්. බදු මිටල තමන්ගේ ආදායම මංකොල්ල කෑමක් හැටියට බලන්නේ නැතුව බදු ගෙවීම සමාජීය වගකීමක් හැටියට තේරුම් අරගෙන සමාජයේ වගකිය යුතු කොටස්කාරයෙක් හැටියට කටයුතු කිරීම අපි වග බලා ගන්න ඕනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ වැඩතානම් කිරීමට අද පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවුණා. ඒ බව අද පසරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ITN ප්‍රත්‍යක්ෂ කළ විමසීමකදී ඉතාවුරු කළා. නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශය කොමිසමට යොමු කර තිබුණා. පරීක්ෂණය යන අතරතුර අපිට කියන්න බෑ කාල රාමු දෙන්න බෑ. පරීක්ෂණයක් සිද්ධ වෙන අතරතුර තමයි ඒ පරීක්ෂණයේ එක එක දිසාන තීන් වලට යොමු වෙන්නේ. ඒ අනුව පරීක්ෂණය ඒ කාලය තීන්දු වෙනවා. දැන් හෙට අලුත් කාරණයක් හෙළි වුණොත් එහෙම ඒ කාරණය ඔස්සේ දිගින් දිගට පරීක්ෂණ කරන්න ඕනේ. ඒ නිසා අපිට කියන්න බෑ දිනමකවානු දෙන්න බෑ CID එකට මෙන්න අහවල් දවස් 2-3 අතුරත් එහෙම නැත්නම් අහවල් සතිය අතුරත් මාසය අතුරත් පරීක්ෂණ කරන්න. එයාලට තීන්දු කරන්නත් බෑ. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේක ඉස්සෙල්ලා බලන්න බෑ මේක ඇත්තද කියලා. මේකේ කවුද ඕක දාන මිනිහා පොලිස් ඉන්ෆෝමන්ට් කෙනෙක්නේ. මාධ්‍යයට අනුව එයා මොකද දූෂණ විරෝධී බලවේගයේ නායක එක පාට. අනේ ඉතින් ලැජ්ජයිනේ මේව වාර්තා කිරීම ගැනම.
මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කෙරුණේ සැප්තැම්බර් 12 වනදා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී. ඒ දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක නාමල් කුමාර නැමැත්තෙකු විසිනුයි. එම සංවිධානයේ ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මේ පිළිබඳ සැප්තැම්බර් 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. මේ කරුණු හෙළිවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොටහසෙන් පොලිස් තොරතුරු කොටහසයට මාරු කළා. සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬ එකිනෙකට ගැළපෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා මගින් තහවුරු කර තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් පෞද්ගලික හේතුවක් මත ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණා. ඒ අනුව හෙට පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිතයි. ලසන්ත තාජුඩීන් ඝාතකයන්ට නුදුරේදීම නිසි දඩුවම් ලබා දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කැබිනට් තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද තමුන්නාසල මෙතන අප බනින. අද අගමැතිට බනිනෝ. ජනාධිපති තමුන්නාසල ඇඟේ මල්ගාක එළුණාද? තමුන්නාසල ලසන්ත කෝවද? අපිට යුතුකමක් නැද ලසන්තගේ මිනිමරුවන්න? මහින්ද රාජපක්ෂ ගිහිල්ලා කියනවා අපි හිරේ දානවා කියලා. ඔව්. එයා මොකද ඒක බාරගන්නේ? අපි හිරේ දාන්න ඉන්නේ මයි මේ ලසන්ත වික්‍රමතුංගගේ මිනිමරුවෝ. අපි තදුදීන්ගේ මිනිමරුවෝ එළුංග සෙවනෝ. ලසන්තගේ මිනිමරුවන් එළුංග සෙවනෝ. එක්නලි ගොඩෝ උස්සපු වෙවුන්ග ඔක්කොම වෙවුන්ග එළුංග සෙවනෝ. කීත් නොරට ගහපු වෙවුන්ට හිරේ යවනෝ. පෝද්දල ජයන්තලට ගහපු කට්ටියට, උපාලි දෙන්නකොන්ට ගහපු කට්ටියට, අර පැත්තක ඉන්න නෝනලට ඔක්කොම ගුටි කෑවා. තමුන්නාන්සලට අම්මට වඩා වගකීම තියෙන්නේ. තමුන්නාන්සලට අද එහෙවැනි ජීවිතයක් නෑ. විගණන පනතක් ගෙනාවා. තොරතුරු දැන මේ අයිතිය ගත්තා. ඒවැයි පොඩි පොඩි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ ඔක්කොම සාපේක්ෂිකව බලන්න. එදායි අදයි කොහොමද කියලා. ආහාර මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීකු නඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා. දැන් ඔය 2015 තිබ්බ සාමාන්‍යයෙන් කෑම වේලක මිල තිබ්බේ අපි හෝටල් එකෙන් ගන්නව නම් රුපියල් 80 සිට 120 දක්වා. දැන් අද තියෙන්නේ 160 සිට 200 දක්වා. මේ සාමාන්‍ය රයිස් ඇන් කරි කියන එක. ඉතින් මේ ගැන හොයන්න බලන්න නැද්ද මම තුමා? ඇත්තටම ඒක හොයන්න ඕනේ. ඒ මොකද දන්නවද? ඔය බේකරි කාර්යෝයි ඔය හෝටල් හිමියෝයි ඔක්කොම අඩු කරන දවසට අඩු කරේ නැහැනේ එකක්වත් පහුගිය කාලේ අඩු වෙච්චේලා. දැන් ඒගොල්ලෝ ඒ මිලම තියාගෙන හිටියා. ඊට පස්සේ දැන් වැඩි වෙනවනේ. නමුත් වැඩිවීම එදා තරම්වත් නැහැ. දැන් මම පෙන්නුවේ. නමුත් බත් පැකට් එක වැඩි වෙලා තියෙනවා. මේවට දඬුවම් දෙන්න එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට තමයි මේ රටේ තියෙන පාරිභෝගික අධිකාරිය. එතකොට පාරිභෝගික අධිකාරියක් රටක තියෙන ඕන ඕකට තමයි. මේක හරියට ක්‍රියාත්මක කරන්නට ඕනේ. අග්‍රගණ්‍ය සංගීතවේදිනියක හා ගායන ශිල්පිනියක වූ මහාචාර්ය අමර අනන්තුංග මහත්මියගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කර තිබෙනවා. වසර ගණනාවක් භාරතීය රාගධාරී සංගීතය පිළිබඳ නිරවද්‍ය අධ්‍යයනයක යෙදෙමින් එකී සංගීත සම්ප්‍රදායෙන් ලද ශික්ෂණය සහිතව දේශීය හා සරල ශාස්ත්‍රීය ස්වභාවිත ගීතය පෝෂණය කළ අමරා රණතුංග මහත්මියගේ වියෝව දේශයට ඉමහත් පාඩුවක් බව ජනාධිපතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 60 දශකයේ ඉන්දියාවේ බත්කණ්ඩේ සංගීත ආයතනයට සම්බන්ධව සංගීතය ප්‍රගුණ කළ ඒ මහත්මිය පසුව පාසල් ගුරුවරියක, විශ්වවිද්‍යාල ආචාර්යවරියක සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශ ප්‍රධාන මහාචාර්යවරිය ලෙස කටයුතු කළා. ඒ මහත්මියගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටින ආචාර්ය දයරත්න රණතුංග මහතාට දරු තිදෙනට හා ඥාතීන්ට සංවේගයේ පළ කරන ජනාධිපතිතුමා අමර රණතුංග මහත්මියට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව චෝදනා කළා. ඒ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන්. මතුගම මහජන ශ්‍රවණාගාරයේ අද පැවති රැස්වීමකදී වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කළා. වෙල්ගම මහත්යට ගෝඨාභයක් ඇවිල්ලා තින්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයර කඩ යන්න එපා. එතුමට ඕනේ දේවල් කතා කරන්න එපා. වෙල්ගම ඇමතුමා බොහොම ගෞරවයෙන් අපි ඔබතුමාගෙන් මේ ඉල්ලීම කරනවා. කාගේවත් ලනු කාලා කඩේ යන්න එපා මහත්තයෝ. තමුන්නාන්සේ ඕව කරනවා නම් අපිටත් කරන්න විකල්ප වැඩ තියෙනවා. එහෙම නොකළොත් මං කවුරුද ගැන කියන්න කියලා දන්නවනේ නේද? ආන්න හරි. අහවලාගේ ඉඳ පෝට්ටුවේ මං ඉස්නකන් ඉඩ දෙන්නේ නැහැ. කවුද මේ කෙනියල්? මට පිළක් කළාට හිතනවා සැලසුම් සහගතව පක්ෂයක් විනාශ කරන්න කොන්ත්‍රාත් එකක් කරන්න මේක කියලා. දින 100 ආණ්ඩුව හදනකොට ඔය ටයිකෝට් කාර්යය තමයි ගිහිල්ලා දන ගහලා කිව්වේ. අනේ සර් මට ඇමතිකමක් දෙන්න මං සර් ඕනම දෙයකට යටත් වෙනයි. වික්‍රමසිංහ මහත්තයා කිව්වා නෑ තම්සර දෙන්නේ නෑ. තම්සර මාව දාලා මාව විවේචනය කරලා එහා පැත්තට ගිහිලා දැන් තම්සර ලැජ්ජ නැද්ද ඇවිල්ලා මගෙන් ඇමතිකමක් ඉල්ලන්න කියලා පන්න ගත්ත ඔය ටයිකෝට් කාර්යාව.
මට ගොඩක් ශක්තිය දීලා තියෙන කෙනෙක් තමයි. මම නම කියන්නේ නැහැ. අද ජීවතුන් අතර එතුමා නැහැ. ඔය නුවර දිස්ත්‍රික්කයේ අනිත් මන්ත්‍රීවරයාගේ පියා. එතුමා ඒ විදිහට හිටියට පුතා අත් දෙකේම ලේ තැවිරලා තියෙන යාගේ. 10 දෙනෙක් විතර මුස්ලිම් ජනතාව ඉදා නැති කරේ වෙන කවුරුත් නෙවෙයි. ඔය මං කියන හාදයක්. GLPD සමිතිතුමාලා ගෙදර රැස්වීමක් තිබගියේ සතියේ බාරකාර ආණ්ඩුවක් ගැන කතා කරා. එතුමන්ලගේ යෝජනාව තමයි බාරකාර ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අපේ ඒකාබද්ධ විපක්ෂයයි එක්කහුව වෙලා ආණ්ඩුවක් පිහිටවන්නේ. මේ යෝජනාව ගෙනාවම චමල් රාජපක්ෂ මහත්තයා ඒකට විරුද්ධ වුණා. මමත් ඒකට විරුද්ධයි. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා නෑ අපි බාරකාර ආණ්ඩුවකට යන්න ඕන. අපි හැමදාම මිනිසුන්ට බොරු කිව්වා. අපි කිව්වා මේ ගමන පොයට ගන්නවා, ලබන ගමන පොයට ගන්නවායි කියලා. අපි මිනිසුන් රවට්ටනවා ආණ්ඩුව ගන්න නැතුව. ඒ නිසා අපි කාගේ හරි ඇගිල්ලලා අපි ආණ්ඩුවක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕන. හැබැයි මම නම් කිව්වා කවුරු මොනවා කිව්වත් මම නම් විපක්ෂේ වාඩි වෙනවා කියන. මේ තරහ තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඊයේ සාකච්ඡාවේදී කියනවා මේ මහින්ද මහත්තයා උස්සලා තියලා අනිත් පැත්තෙන් අනිත් අයර ගහනවා කියලා. ඒ ඇත්ත. මොකද මට ලොකු මහින්ද මහත්තයා විතරනේ. මම මොකටද අනිත් අයර කඩේ යන්නේ? ඕක පෞලේ උදවියටම උරුම වෙච්ච දෙයක් නෙමෙයි. විධිමත් ව්‍යාපාර තුලින් අපනයන පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට සියලු දෙනා එක්ව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා වෙළඳ සංගමයේ 53 වන වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝකයේ සිල්ලර වෙළඳාම දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බවයි. At the moment, globally the retail industry is facing problems because of the global economic crisis. සිල්ලර වෙළඳාමට අපහසු කාලයක් උදා වී තිබුණත් ඒ තුරින් ලබාගත හැකි වාසි ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි. සිල්ලර වෙළඳාමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ අපේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ කොටසක් බවට පත් වී තිබෙනවා. විදේශ විනිමය ඉහළන්වා ගැනීමට අප ක්‍රියාත්මක විය යුතුයි. එසනහා සිල්ලර වෙළඳාම යොදාගත හැක්කේ කෙසේදයි සුවබැලීම වැදගත්. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා යහපත් වටපිටාවක් ගොඩනැගීමට අප ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. සංචාරක ව්‍යාපාරයේ දියුණු කළ විට සිල්ලර වෙළඳාමට හොඳ ස්ථානයක් හිමි වෙනවා. අපට මෙවනට තිබෙන්නේ සීමිත අපනයනයක් පමණයි. ඉතා ඉක්මනින් ඒ වෙනස් කර අපනයන ඉහළ නැන්විය යුතුයි. අපනයන පදනම් ආර්ථිකය ගොඩනැගීමට රජය ක්‍රියාත්මක වී සිටිනවා. We are working towards having a more flexible economy, economy that is export oriented. Let's become more business oriented. Let's become an export economy. ඖෂධ මිල අඩුවීමෙන් රෝගීන්ගේ ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රෝගය සුවවන තුරුම රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේ හැකියාව අද පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. ගිය අවුරුද්දට මෙඩිකල් ඔඩිට් එකක් කරා ලංකාවේ මේ ඖෂධ නිසා ඇති වෙලා තිබෙන බලපෑම. එකක් තමයි ඖෂධ පරිහරණය වැඩි වෙලා තියෙනවා 100%. දෙක ප්‍රතිජීවක ඇන්ටිබයොටික්. ඒ විදිහට පාවිච්චි කරාම ඒකෙන් වෙන්නේ ඒකට විරුද්ධවම ස්ට්‍රේන්ස් හැදෙනවා බොඩි එකේ. ඒ ඇන්ටිබයොටික් එක ඉවත් කරන්න සිද්ධ වෙනවා කාලයකදී වෛද්‍යවරු. අනිත් එක තමයි ඖෂධීය නාමයේ තියෙන ගුණාත්මක භාවයෙන් ඉහළ. ඒ ඉහළ යන මේවල සම්පූර්ණ වෙළඳ පොළ වැඩි වුණා. ඉනියල 40යි තිබුණේ මාකට් එක. දැන් මිලියන 211යි. අත්‍යවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට යනුවෙන් පුවත්පත් කිහිපයක් පසුගියදා වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය අසිතත සිල්වා මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් මිසදහා එක්ව සිටියා. සන්ඩි ටයිම්ස් අතරේ ප්‍රධාන මුල් පිටුවේ තිබුණා ලංකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඉවත් වෙනවා කියලා. ඒ කියන්නේ essential medicines ලංකාවෙන් ඉවත් වෙනවා කියලා. ඒක ඉතාමත්ම බරපතල ලිපියක්. ඒක මම හිතනවා ඒක කිසිම වගකීමෙන් තොර කරපු දෙයක්. මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට තියෙන කාර්යභාරය තමයි අපේ රටේ ජනතාවට තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා ගැනීමේ හැකියාව වැඩි කරන එක. ඒ කිරීමේදී අපි හතරක් බලනවා. ඒ කියන්නේ ඖෂධ මාකට් එක ගත්තොත් වෙළඳපොළ මිලියන 850,900 අතර ප්‍රමාණයක් වෙනවා. ඒකෙන් 50% අපි අතින් වියදම් කරන්නේ. ඒක තමයි අපේ සැලකිල්ලට භාජනය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දියුණු රටවල් සෞඛ්‍ය වියදමේ 18%ක් විතර තමයි ඖෂධවලට වියදම් කරන්නේ. අපේ රට 30%කට වැඩියෙන් වියදම් කරනවා. ඒක හොඳ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තියෙන ඕන රටක කොහොමද ඖෂධ මිල පාලනය කරන්නේ. බලාගෙන යන කරුණු කාරණා අපිට පේනවා. බොහෝ වෙලාවට මේ ඖෂධ හුඟක් මේ මාකට්ටින් අයින් වෙනවා කියලා කියන්නේ එක සමාගමක් නැත්නම් දෙකටයි තිය ඖෂධ. අපිට සැකයක් තියෙනවා ඒක නිසා. මේක කවුරු ප්‍රශ්නයක් ඇති කරනවද කියලා. උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිවිධ හමුදාව යටතේ තිබූ ඉඩම් නිදහස් කෙරෙනවා. ඒ නැවත පදිංචි කිරීම සඳහායි. ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයකටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උතුරු නැගෙනහිර ගැටුම් පැවති කාලයේ ත්‍රිවිධ හමුදාව භාවිත කළ ඉඩම් මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ මන්නාරම මුල්ලිකුල මක්කර 23ක්, මුලතිව් මුල්ලිවයිකල් අක්කර 53ක්, ත්‍රිකුණාමලයේ තෝපූර් අක්කර 3ක් මුල්පදිංචිකරුවන් වෙත ලබා තිනු ඇත. එම ප්‍රදේශවල පිහිටි කුඩා වැව් පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම්ද සංවර්ධනය කෙරෙනවා. කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රතගල්, සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම, නවාතැන් පහසුකම් පුරුල් කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. නව ව්‍යවසායකින් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ පිහිටුවනවා. රැකී අවස්ථා සහ ආදායම් මාර්ග පුළුල් කර උතුරු ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම අරමුණයි. මෙගාවොට් 100ක සුළං බලාගාරයක් මන්නාරම් දකුණු වෙරළ තීරයේ ඉදිකෙරෙනවා. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත ඩෙන්මාර්ක් රජයේ ආයතනයක් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වකුගඩු සහ පිළිකා රෝගීන්ට සත්කාර කිරීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරෙනවා. ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනමේ පරිත්‍යාගයක් ලෙස මෙම මධ්‍යස්ථානය ලබා දීමට එකඟ වුණා. ඒ සඳහා වන අවබෝධතා කිවිසුමට ඉදිරියේදී අත්සන් තැබෙනු ඇති. අරපිරි මැස්වෙන් විදුලිය පරිභෝජනය සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කෙරෙනවා. ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මන්නාරම යෝධ වැව මගින් වැව් 162ක් පෝෂණය වනවා. ඉන් වැව් 40ක් අලුත් වැඩියා කිරීම සැලසුමයි. ඒ සඳහා වන අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. දුප්පත්කම දුරු කිරීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ දුප්පත්කම සීග්‍රීන් අඩුවෙමින් පැවතීම විශේෂත්වයක්. 1987 වසරේ ඔක්තෝබර් 17 වනදා ප්‍රංශයේ පැරිස් නුවරට අතිවිශාල ජනතාවක් රැස් වුණා. දුප්පත්කම හේතුවෙන් ලෝකීය පුරා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ගොලිය සංවිධාන ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බවට ඔවුන් චෝදනා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1992 වසරේදී දුප්පත්කම දුරු කිරීමේ ජාත්‍යන්තර දිනේ ප්‍රකාශයට පත් කළා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් නිකුත් කළ නිර්ණායකවලට අනුව දිනකට ඇමරිකා ඩොලර් 1.752කට අඩු ආදායමක් උපයන්නන් දුප්පතුන් ලෙස හැඳින්වෙනවා. ලොව පුරා බිලියන 1.2ක ජනතාවක් මේ නිර්ණායකයේ යටතේ දුප්පතුන් ලෙස නම් කර තිබෙනවා. මේ අතරින් බහුතරයක් ජීවත් වන්නේ ආසියානු සහ අප්‍රිකානු කලාපවලයි. 2010 වසරේ මෙරට ජනගහනයෙන් 8.9%ක් දුප්පතුන් ලෙස හැඳින්වුණා. මහබැංකු වාර්තාවලට අනුව මේ වන විට එය 4.1% වනවා. ආසියානු සංවර්ධන බැංකු වාර්තාවලට අනුව ඉන්දියාවේ සමස්ත ජනගහනයෙන් 21.9%ක් දුප්පතුන්. බංගලාදේශයේ එම ප්‍රමාණය 24.3%ක් වනවා. නේපාලයේ එය 25.2%. ලංකාවේ ඉන්න දුපතුන්ගේ සංඛ්‍යාව ගත් විට සුළු ප්‍රතිශතයක් හැටියට තමයි ගණන පුළුවන් වෙන්නේ. ඒතර එම සංඛ්‍යාව දිහා බැලුවත් ඊට ඉහළ සමාජ ස්තරවල අය දිහා බැලුවත් මේ බොහෝ දෙනාට ඒ අයට සම්පත් නැතිකම නොවේ ගැටලුව වෙලා තිබෙන්නේ. ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් තමන්ගේ ජීවිකාව ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ඔවුන් තුළ ප්‍රමාණවත් කැපවීමක් හෝ යොමුවීමක් නොමැතිකම තමයි ප්‍රධාන ගැටලුව බවට පත්වලා තිබෙන්නේ. අද මේ වන විට ශ්‍රී ලංකාව අන්ත දුගී රටක් නොවේ. මෙය මානව සංවර්ධනය නම් වූ ජාත්‍යන්තර දර්ශකයට අනුව බලන විට ඉහළ මානව සංවර්ධනයක් ඇති රටක් බවට පත්වලා තිබෙනවා. එනම් දියුණු වෙලා තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකී සංවර්ධනයෙන් රටට ප්‍රතිලාභ රැසක් අත්වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. තෙල් ටැංකී කිසිදු කණ්ඩායමකට අලෙවි කිරීමේ සූදානමක් නැහැ. එහෙත් තෙල් ටැංකී අලෙවි කරන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තෙල් ටැංකි තාම පාවිච්චි කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. ඒගොල්ලෝ දැනට තෙල් ටැංකි 15ක් පාවිච්චි කරනවා. අනිත් තෙල් ටැංකි ටික නිකම්ම මේ අවුරුදු 17ක් 18ක් දිරාපත් වී යනවා. අපි ඉල්ලලා තියෙන්නේ රජයට මේ ඉඩමේ අයිතිවාසිකම තියාගෙන මේ ගිවිසුමට යන්නේ. දෙවෙනි එක තමයි දැනට ඉන්දියානු ඔයිල් සමාගම පාවිච්චි කරන ටැංකි 15 ඒගොල්ලන්ට ලබා දෙන්න. තුන්වෙනි එක තමයි ඉන්දියානු ඔයිල් සමාගමයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකයි එක්ක අහු වෙලා උපසමාගමක් ඇති කරලා ඉතුරු 85
ටැංකිය 85ම සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීම. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට පමණක් පාවිච්චි කරන්න ටැංකි 16ක් අපි වෙත ලබා ගැනීම. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නැව්වලට තෙල් ගහන්න, ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්න. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ මාතුල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් අද පස්වරුවේ අනතුරට ලක් වී තිබෙනවා. ඉන්ධන බවුසරයේ පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් විවිධ භාජනවලට ඩීසල් එකතු කරන ආකාරය අප කැමරා කාචයේ මෙසේ සටහන් වුණා. මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා මතුව තිබෙනවා. මාර්ග සංවර්ධන කටයුතු සහ නව පාලම් ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කටයුතු රැසක් දිවින පුරා සිදු කරමින් පවතිනවා. ඉන් කිහිපයක තොරතුරු සංවර්ධන ප්‍රවෘත්ති තුළින් එල්පිටිය මෛත්‍රී ගම අමුණහන්දිය මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් බිලියන 57කට අධික මුදලක් වැය කරමින්. එම මාර්ගයේ ඉදිකිරීම මේ වන විට අවසන් අදියරේ පවතිනවා. කිලෝමීටර 3.9ක දුරකින් එය සමන්විතයි. පාරවල් හදාපේක නම් ලොකු දෙයක් අපිට මෙදී වර්දුව 7 කන් ඉඳලා අමුණ දක්වා දැන් පාර කාපට් කරලා තියෙන්නේ. ඒ අතුරු පාරවල් තව තියෙනවා. ඒවත් ඉතින් හදලා දෙනවා නම් අපිට තවත් ලොකු දෙයක් ඒක. අපේ පාර ප්‍රසංස්කරණය කළා ලබා දීම ගැන බොහොම ස්තුතියි. අපි ඒ දාසල කකුල් වල කල් පැඩලි ගියේ. පාර කියලා දෙයක් තිබුණේ නැහැ. මේ පාර හැදීම අපට ලොකුම මෙහුකුලක්. මේ රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ පාර මං යනකොට බොහොම අන්තිම සහ උත්තරීතර විච පාරක් මේක. මිනිස්සුෙකුට යන්න බෑ. බයිසිකලයක් කොහෙටම යන්න බෑ. ඒකෙන් හැදුවට පස්සේ පාර දැන් සුපිරියකටම තියෙනවා. නාතන්ඩිය ආසනේ අතුරු මාර්ග 30ක් මේවන විට සංවර්ධනය කෙරෙමින් පවතිනවා. ඊට වැය කරන මුදල රුපියල් 1,400ක්. එහි ආරම්භක වැඩසටහන මහවැව කොස්වාඩිය ප්‍රදේශයේදී පැවැතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන්. පස්කුඩ තුත්තිරිපිටිය පාලම ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ස්ථානීයට පාලමක් නොමැති වීමෙන් ප්‍රදේශවාසීන් ඉමහත් දුෂ්කරතාවකට පත්ව සිටියා. ඊට විසඳුම් ලෙස ඉදිකරුණු පාලම සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,300ක් පමණ වනවා. 2015 ටිකක් අමාරු වැඩ කටයුතු කරා. අපි රජය බාර අරගෙන පහුගිය කාලේ තිබ්බ පරණ පව් ටිකක් ගෙවන්න තිබ්බා. තාම ඉවර නැහැ. තාම අපි ටික ටික ගෙවනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්න ටික අපිට විසඳ ගන්න පුළුවන් වුණා. අද මේ ප්‍රගම්මානවල අපි දුෂ්කර මාර්ග පොඩ්ඩ වෙන්න පුළුවන්. නමුත් හදාගෙන යනවා. ප්‍රමිතියකට හදනවා, පවතින්න හදනවා. පාලම් ටික හදනවා අත්‍යවශ්‍ය තැන්වල මුලින්. තව ටිකක් කල් යද්දි ආර්ථිකය තවත් දියුණු වෙද්දි අපිට තවත් වැඩ කටයුතු කරන්න පුළුවන් වෙනවා. තවත් වේගෙන් ඒව කරන්න පුළුවන් වෙනවා. මාතර කිරින්ද පුහුල් වැල්ල අලහෙන් පිට පටුපාලම වෙනුවට නව පාලමක් ඉදිකිරිනවා. පාලම් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකිරින මෙම පාලම සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,300ක් පමණ වෙනවා. මෙහි ඉදිකිරීම පවතින්නේ මේ වන විට අවසන් අදියරේ. නව පාලමක් ලබා දීම සම්බන්ධයෙන් අලහෙන් පිට වැසියන් රජයට ප්‍රසාදය පළ කරනවා. මේ වෙනකොට හදාපු මේ පාලම ඉතාමත්ම සවිසත්මත්ම හදපු නිසා අපට ඕන වෙලාවක නගරෙකට පහසුවෙන් යන්නත් ඕන වාහනයක් අරගෙන යන්න පුළුවන්. මේ රජෙන් තමයි අපිට මේක කරලා දුන්නේ. හරියට ප්‍රමිතියට වැඩ කරනවා. යන්නම බැරුව තිබුණේ මේ පාරේ. දැන් බස් එකක් යන්න පුළුවන් තත්ත්වයේ හදලා තියෙනවා පාලම. හරිම සතුටුයි. මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ පාලම හදලා දුන්න එක ගැන. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංහිඳියා කාර්යාලය සංවිධාන කළ ජාතින් අතර සමගිය ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුදැරියන් දැනුවත් කිරීමේ අහන්න වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් මීපේ ගලකෙතර කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණා. ජාතික තරුණ සේවා සභාවේ වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය රංගනයක් රඟදැක්වුණු අතර දේශන කිහිපයක්ද පැවැත්වුණා. ඉන් අනතුරුව ආචාර මණ්ඩලය හා සිසු සිසුවියන් දේශකයන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කළා. අද පවත්වපු මෙම අහන්න වැඩසටහන කාලීන වැඩසටහනක් කියලා මම හිතන්නේ. අපේ අනාගත පරපුරට මේ පිළිබඳ අවබෝධයක් ලබා දුන්නාම ඒ ගැන අවබෝධයක් ඇති සමාජයක් අපිට බිහි කරගන්න හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. සංවාද මාර්ගයෙන්, සාකච්ඡා මාර්ගයෙන් අපේ ළමයි දැනුවත් කරා. ඉදිරියේදී අපි කොහොමද අන්‍ය ආගම් සමග සහයෝගයෙන් ඒ අයට ආදරය දක්වන්නේ කොහොමද කියන එක අපි ළමයිට කියලා දුන්නා. ඒ ළමයි අත්දැකීම ලැබුවා. ඒ නිසා මේ වැඩසටහන ඉතාමත් හොඳයි.
අද අපිට ගොඩක් හරවත් දේශනයක් පැවැත්වුවා. මං හිතනවා මේ දේශන මාලාව සෑම ඉස්කෝලයකම පවත්වලා ළමයින් ඇතුළත සහජීවනය ඇති කරලා අනාගතයේදී යුද්ධ ගැටුම් ආදී දේවල් නැති කරගන්න පුළුවන් වෙයි කියලා. අපි රටේ අනිවාර්යයෙන්ම සාමය අවශ්‍යයි. අපි ඒ ගැන දැනුවත් වුණා. අහන්න කියන වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ යූත් විත් ටැලන්ට් 3rd generation ලබන 27 වෙනිදා සිට ආරම්භ වෙනවා. එහි ජයග්‍රහකයාට මයික්‍රෝ MG SUV මෝටර් රථයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමක යොත් ත්‍යාග ලබා දීමට සූදානම්. ජාතික තරුණ සේවා සභාව හා ITN එක්වයි මෙම රියැලිටිය ජාතියට දායාද කරන්නේ. 3rd generation ජයග්‍රහකයා වෙනුවෙන් ලබා දෙන මයික්‍රෝ MG SUV රථය ඇතුළු ත්‍යාග රැසක් ලබා දීමට අනුග්‍රහකින් රැසක් එක්ව සිටිනවා. Youth with Talent 3rd generation සඳහා තරගකරුවන් 60,000කට අධික පිරිසක් එක්ව සිටියා. එම තරගකරුවන් අතරින් තෝරාගත් අති දක්ෂින් පළමු වටේ තරඟ සඳහා එක්ව සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා ලබන 27 වන සෙනසුරාදා රාත්‍රී 9 සිට ප්‍රේක්ෂකින් වෙත ගැනීමට ITN සූදානමින් සිටිනවා. විශේෂිත හැකියාවන් තියෙන තරුණීන් කරලියට ගෙනල්ලා ඔවුන්ට වේදිකාවක් තනා දෙන්න උත්සාහ ගන්නවා. නියම වැඩසටහනක්. ටැලන්ට් තියෙන අය මේකට ඉදිරිපත් වෙනවා. ලංකාවේ හොඳම රියැලිටිය කියලා මම කියනවා. හිතේ තියෙන හැකියාව පෙන්වන්න පුළුවන් ලංකාවට හැමෝටම. ඒ ගැන ඉතින් ඇත්තම සතුටු වෙනවා අපි. මම හැම එකක්ම අත්හරින්නේ නැහැ. මම සෙනසුරාදාගම එක බලනවා. දැන් මේ පාරත් 27 වෙනිදා පටන් ගන්නවා. ඒක ඉඳන් දිගටම බලනවා. අපි බැලුවා 1st generation එක, 2nd generation එක, 3rd generation එකත් අපි හදවතින් බලාපොරොත්තු වෙනවා. ITN එකට ජය, යූත් එකට ජය. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ඉංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 21 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුණා. ITN ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk